ළඟ හිටියානම් මං හොඳට තේරුම් කළ දෙනවා. අනේ මට ඇත්තටම තේරුන්නේ නැහැ අක්කා කියන්නේ මේ ඩයලොග් රිහර්සල් එකක් ගැන නේද? මැට්ටෝ මේවා මේ ස්ක්‍රිප්ට් නෙමෙයි, මේවා අපේ ලයිෆ් ස්ටෝරි වල තියෙන දේවල්. දැන් කොහෙද ඉන්නේ? මං ඉන්නේ ගෙදර අක්කේ. මොනාද කරන්නේ? ඇත්තටම මුකුත් නැහැ. මම මේ මිලාව පොඩ්ඩක් හම්බෙන්න යන්න කියලා. හැමදාම මිලාව බලන්න යන්න ඕනේ නෑ අනේ. මිලාට මොනා හරි කියලා ඔයා එන්නද මාව බලන්න? අනේ එහෙම හරි නෑ නේ අක්කේ. එයා බලාගෙන ඉන්නවා මං එනකම්. ඔහට ඇත්තටම ලාදරුද? නෑ අක්කේ, ලාදරුණක් නෑ. මට මේ තේරෙන්නේ නෑ අක්කට මොකද්ද මම අක්කා මොකද්ද මට කියන්නේ, මම මොකද්ද අක්කට කියන්න ඕනේ කියලා. හරි මං තියනවා. හරි අක්කේ, ගුඩ් නයිට්. උදාරයි. උඹ බබා, උඹට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ. අවුරුදු 15ක් 20ක් වුණේ කොහොමද දන්නේ? වරෙන්කෝ උඹට තේරුම් කරලා දෙන්නම්මා. මං උඹ හැම ගහනවා. අඩුම අඩුම අඩු පොලියකට වැඩිම මුදලක්. ඔව් එහෙනම් වැලිබල් ගෝල්ඩ් ලෝන් තමයි. හඳුන්වා දෙන ආයුෂ් ෆේස් ක්‍රීම් නව ඇසුරුම. ආයුෂ් ෆේස් ක්‍රීම් මූණේ දීප්තියට මුළු මාසෙකට. ගුණ පරපුරක සහතිකය ඇන්කර්. කැලණි වයර් කිසිගින්නක් නැහැ. කිසිගින්නක් නැහැ. කැලණි ෆයර් ෂීල්ඩ් වයර්. මොනවද මල්ලි මේ කරන වැඩ? මල්ලි මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. අයියා ළමයි 3 දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ අයියා උදාර පුරුෂයෙක් නෙහේ. මට තේරෙන්නේ නැත්තේ අයියා ළමයි 3 දෙනෙක් ඉන්න එකට මම සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. මල්ලි ඒ වැඩේට නම් සම්බන්ධ වෙන්නේ නැහැ තමයි. ඒ වුණාට මල්ලි මගේ වර්තමාන ජීවිතේට සම්බන්ධයිනේ. ඒක මගේ ළමයිගේ අනාගතයට බලපානවා. මොනවද මේ කියන කතා? ඔයාගේ මගේ අතර සම්බන්ධයක්? ආස පොළොව නුහුණන කතා කියන්න එපා අයියේ. මිලාට ඇහුනොත් එහෙම. මල්ලි හැමදේම විහිළුවට ගන්න එපා මල්ලි. මල්ලි මේ කරන වැඩවලින් මගේ ජොබ් එක නැති වෙනවා. අනිත් එක අශාන් සර් හිතාගෙන ඉන්නේ මම මේ රාජකාරිය හරියට කරනවා කියලා. මල්ලි රෑවිලා මෙහෙ යන්නයි යන්නයි කියාගත්තට පස්සේ මං ජොබ් එක හරියට කරලා නැහැනේ මල්ලි. අනිත් එක මල්ලි මේ දවස්වල රෑට එහෙම ගමන් තියාගන්න එපා. හැමදාම මේ ගමෙන් මොකක් හරි ප්‍රශ්නයක් මතුවෙනවනේ. ඕකළු හැසිරෙන්න හරියට පොඩි ළමයි වගේනේ. එහෙම කතා කරන්න එපායි. දීර්ඝගාමිනී උන්මාද චිත්‍රව බලන්න යනකොටත් මිනිහට උදව් කරලා තියෙන්නේ යක්ෂ නායකව දෙන්නේ කාලවේල චිත්‍රරාජ. මං ඒ බැලුවයි පාරක්කු කියලා. කතා නැහිලයි මං ආවේ. මේ මං ඔයාව සර්ප්‍රයිස් කරන්න යන්නේ නැද්ද? අපේ සුකුමාලලා ගෙදරට කවුරුත් නැහැ. ඔයයි මමයි, සුකුමාලයි නැවිමියත් අයයි, රවීනුයි නදී තරංගයි, දම්මු පාටිය යා. ෂා මොරුනි. මැඩම් මැඩම් බැරි වෙලාවත් අශාන් සර් කතා කරලා මැඩම් කෝ කියලා ඇහුවොත් මම මොනවද කියන්නේ? ඉතින් ප්‍රශ්නයක් නෑනේ. එයා ඔයාට කතා කරන්න කලින් මටනේ කතා කරන්නේ. බැරි වෙලාවත් මගේ ෆෝන් එකේ බැටරි බහලා ෆෝන් එක ඔෆ් වුණොත් එහෙම එයා ඔයාට කතා කරොත් ඔයා කියන්නේ මම ධනුෂ්කත් එක්ක පාටියකට ගියා කියලා. මැඩම් අනේ මැඩම් සමා වෙන්න මම මෙහෙම කියනවට අශාන් සර් කියලා තියෙන්නේ මේ රැට පිලාගේ පැත්තට කාවත් වද්ද ගන්න එපා කියලා. අනිත් එක රෑවල මැඩම් තනියෙන් කොහෙවත් යවන්නත් එපා කියලා තියෙනවා මැඩම්. පුංචි හේව. ඔයා වැඩ කරන්නේ රොක්ස්ටන් එස්ටේට් එකේ. ඔයාට සැලරි එක දෙන්න මේකේ. ඔයාගේ බොස් මගේ තාත්තා. ධර්මන් රාජරත්න. ඉතින් ඔයා වැඩ කරන්න ඕනේ මගේ තාත්තා කියන විදිහට. තාත්තා ওই වගේ කතාවක් ඔයාට කියලා තියෙනවද? නෑ මැඩම්. ධර්මන් සර් නම් එහෙම කතාවක් කියලා නෑ තමයි. ඒකනේ අපේ මාමා එහෙම කතාවක් කියලා නෑ. මුංචා මේ බුරුවට බය වෙනවා. මැඩම් ඒ වුණාට මේ දවස්වල රෑවෙලා ඊට මෙහෙට යන්න හොඳ නෑ මැඩම්. මාත් එන්නද මැඩම් එක්ක යන්න? අයියෝ මුංචා එන්න. එකෙන් මෙන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. එයිමා එකට හිරීටපු මිනිස්සු නෑනේ අපි නොදන්න මිනිස්සු ඈ. එන්න ඔයා. එන්න මම ලෑස්තිලා එන්නද? මේ අර ඔයාගේ පාට පාට ඇඳුමක් තියෙන්නේ සමනලු වහලා වගේ සාරිගප්පික් වගේ අන්නේ කැඳන් එකට ගා ගොඩාක් 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 ලස්ස. මල්ලි ඇඳුම පුංචේ මොමෙන් අවුලන්නේ.
පුංචයි අනාගත රොක්ස්ටන් වතු අය අයිතිකාරයා මම. ඔයා දැන්ඉදම මං කියන දේවල් අහන්න පුරුදුවෙන්න. ඔය ලියවල් මේ දෙන්න නේද? මමකා එලෝනු එලෝලා එතැන්ට ඔයා පත් කරන. එතකොට ඔයා තමයි මේ වතුයායි ජෙනරාල් මැනේජ. මංවාට ගේකුත් දෙනවා. ගියක් නෙමේ එක බංගලාව. ඔයා කැමතින ඒකත් රෑට බලාගන්න. මම එකටත් වෙන මොවට පඩියක් ගෙවන්න. අනේ මල්ලි මේ මට ජෙනරාල් මැනේජර් වෙන්න ඕනේ නැහැ. මගේ මේ රක්ෂාව ආරක්ෂා කරගත්තොත් ඒ හොඳටම ඇති. නැවුම් නැවුම් බව කීල්ස් අරුසියේ පැකට්ුවක් සමගම රුපියල් 70ක සුපිරි ඉතිරියක් වැඩි උකුරසයක් වැඩි ඉතිරියක් අලුත් මෙලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක් අනුස්ක ඒ ඒ වරෙන් කන්න යන්න අනුස්ක ඒ වරෙන්යකෝ කන්න යන්න දැන් බොහොමින්නේ යකෝ අපි උඹට වැරද්දක් කරේ නෑනේ මේ වරේ 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 කන්න යන්න වරේ හරි බොහොම ඉඩපන් උඹේ තරහේ වරනවා වරේ හැබැයි මතක තියාගනින් අපි උඹට වැරද්දක් කරේ නෑ හරිද වරෙන් යන්න කන්න උණගට ඉන්නේ නැවෙ නිදාගෙන ඉන්නේ කකුල් දෙක ඔල්ලෝල හිටි අ කකුල් දෙක එල්ලුවද හ්ම් එහෙනම් ඉතින් ඉන්න සත්ත පහකට ෂෝ කරන්න බෑ එකපාරක් කොට තියලා මාරු වෙලා ගිහින් තිබ්බනේ නෑ නෑ ඒක අපිත් එක තරහෙන් ඉන්නේ උගේ තරහේ වුණා මේ ගැපියා හරි වැඩන්නේ අපිත් එක තරහ වෙන අපි මොනවද අද්දක් කළාද හරි හරි ඉතින් ඌ දැන් අපිත් එක තරහ වෙලා ඉන්නේ උගේ තරහේ වුණා මේ කොල්ලොම තමයි මට සැකයි මේ ලෝකේ ගැන මෙච්චර සැකෙන් බලන්න එපා දෙයියනේ. ඒක අපිත් එක්ක තරහ වෙලා ඉන්නේ. උගේ තරහේ වුණා මේ කොල්ලොම තමයි අපි යා. කොල්ලොම තමයි. හැබැයි මූ මගේ මල්ලිනේ. මම මූ ගැන දන්නවා. මේ මූ කොල්ලෙක් නෙමෙයි. හැබැයි ප්‍රශ්න මොකද දන්නවද? මූ ජාතිය කපටි කොල්ලෙක් මේ මුළු ලංකාවෙම නැති එක. මල්ලි නැගිටින්න. නැගිටින් නැගිටින් නැගිටින්. ඇති ඇති දැන් කෑම කන්නේ ඔයි එනවාකෝ අර කෑම නිමෙනවා මන්නේ නැගිටපන්කෝ තමුස කායක තරහ වුණත් මෙච්චර කාලේ කෑමත් එක තරහ වෙලා තිබ්බ නෑනේ නැගිටිනා ඔයි මල්ලි මට බුදුවක ඉන්න කියලා මම බුදුවක හිටියේ නැත්නම් එහෙම මිලාට කියලා මම රස්සම හැංග කරනවා කියලා කිව්වා. එහෙම නැත්නම් එනිකට එකවට ගිනන්න මට ගහනවා කියලා කිව්වා. අනේ තෝ දැන් බය තමයි නැති වෙලා හිටියේ බය නේ පිටපන් අදම තාත්තට කියලා තෝ වෙලට ඕකේ ධනුස්කයා ගියා මිලාගේ විලායකට මිලා එක්කන් එන්න. අද සුකුමල්ගේ ගෙදර පාටියක් නේ අක්කේ. මේ නදීවත් එහාට දාලා ආවේ. මේ ධනුස්කයා මිලා එක්කන් ඇවිල්ලා මාව ගන්න එනවා කෝවා. හා අනේ අක්කේ අර මිතුරන් අතරේ පමණයි පාටියක් ඒක. මිතුරන් අතර පමණයි. දැන් කට කැඩෙනකම් මුන්ට කියලා නැද්ද රෑ ගමන් තියාගන්න එපා කියලා මෙච්චර දේවල් වල තොපි කවල කන්න තුන් දෙනාට කනකට ගන්න හිතෙන්නේ නැහැ නේ අක්කේ තුන් දෙනාට මෙහෙම කියන්න එපා ධනුස්කයි සුකුමාලු නම් එහෙම ඇති අනේ මං එහෙම නෑ නේ අක්කේ කපලනද කටවහපන් නීහරක මේවා මිලාගේ තරදිනේ ඈ අපි කවදා රෑට හම්බෙලා තියෙනවා අනේ නේ ඔයා මිලාට බනින්න එපා වාට මේ මිලත් එක තියෙන ඉන්න තරහක් නේ ඒකනේ ආදරේ කරනකොට එහෙම තමයි. ඉතින් යාළුවෝ හැටියටක්කේ එහෙම
උත්තරීතරව එම පරමාදර්ශීව ආදරය කරන්න සහයෝගය දෙන එක මාර වැදගත්න අපි ටික බඩු කෑවාගන්න දැන් ගනින් කෝල්ලකත් දැන්නකට දැන් ගනින් කෝල්ලකත් දැන් අරන් කියපම් විනාඩි පහක් දෙනවා ගෙදරට එන්න කියලා නැත්තම් තාතට ඔක්කොම කියනවා දැන් ගනින් කෝල්ලකත් අකි කෝල්ලයක් ගන්න ඕනේ අපි හැමෝම WhatsApp group එකේ ඉන්නවනේ ඒකේ ඔන්ලයින් ලොකේෂන් දාලා මොන රෙද්ද කරිදුර එන්න කියපම් දැන් හරි 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 අකේ මේ 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 ධනුස්කයා ධනුස්කයා මේ වෙලාවේ එයාගේ කුමාරිකාව බලන්න ගිහිල්ලා ඉන්නේ මේ ලොකේෂන් එක මිලාගේ විලායක මට වැඩක් නැහැ කොහෙ හිටියත් දැන් කතා කරලා ගෙදර එන්න කියපන් තාත්තට කියන්න කලින් නැත්තම් තොපි තුන්දෙනා මං එන්නනවත් බාර්ක් එක අර ධනගසලා තිබ්බේ නම් මු එල්ලන්න තිබ්බේ දැන් ගණින් කෝල් එක දැන් ගණින් කෝල් එක හරි හරි මොකද කරන්නේ කට්ටිය? කැම කන්දින් නැද්ද? තාත්තේ මේ මල්ලිට මේ බඩගිනි නැහැලු. එයාට නිදා ගන්න ඕනිලු. එහෙම කීපේ හොඳයි නැත්තම් ප්‍රශ්නනේ. අකි ෆෝන් එක අන්ත කරන්නේ නැණි අකි. මට වැඩක් නැහැ ඒවා. මට වැඩක් නැහැ. දැන් තෝ දැන් ලයිව් ලොකේෂන් තියෙනවා. දැන් ඵලයක්. දැන් ඵලයක් ගිහිල්ලා විනාඩි 10ක් ඇතුළත තනුෂ්ක මෙතන ඉන්න ඕනේ. අපි මන් දැන් පල්ලෙට යන්නේ කොහොමද? පල්ලෙට යන්නේ? තෝ උඩට යනකොට කවුරුද දැක්කේ? ඒ විදිහට පල්ලෙට පල. පල. තප්පල. තප්පල. මගේ 78ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් මෙලිබන් ඉඟුරු බිස්කට් එක තේ දෙන්න මෙලිබන් ඉඟුරු බිස්කට් තේ දෙක මරු ඉඟුරු නව වැස්ලින් දැන් නයිසිනමයිඩ් විටමින් සමගින් ඇත්තටම ඔයා මේ ඇඳුමට සමනලි එක්කද පාට පාට මේ දැන් ඔයත් ගෙදර ගිහලා ටී-ෂර්ට් එකක් දාගෙන ඉන්නේ තින් පාක් වෙනානේ ආයි ගිය තුල යන්න බෑ ඔයා දන්නේ මං හෙන වීර වික්‍රමයක් කරලා ඇවිල්ලා ඉන්නේ මං වෙනුවට මගේ ඇඳේ දැන් නිදාගෙන ඉන්නේ රවීනිය අහු වුණොත් දැන් එහෙම අහුවෙන්නේ ධනුෂ්ක වැඩක් කරොත් උදාරෙන්න කිසිම ෆේල් එකක් නැහැ මොකද අපේ ගෙදර ඇයිට එච්චර පරිකල්පන ශක්තියක් නැහැ මගේ බ්‍රේන් කැපැසිටි එක වැඩි ඔව් බ්‍රේන් කැපැසිටි එක වැඩිම ඔයාගේ ඔයාට තමයි වැඩිම පරිකල්පන ශක්තියක් තියෙන්නේ වැඩිම ආදරයක් තියෙන හිතක් තියෙන තොට. ඔය වචනයක්වත් කියන්න එපා. මං ආසෙ ඉදී. ඔය එහෙම කියනකොට මගේ උදාර බව එන්න එන්න වැඩි වෙනවා. මට මාර ප්‍රශ්නයක් වෙන්න යන්නේ. අශාන් සර්ුයි තව කවුද මහත්තයෙකු නෝන කෙනෙකු වෙනව. අශාන් මේ වෙලාවට? ආහරි අර දීපිකායි මේ මානවියක් අය ඇවිල්ලා ඇති. මට ධනුෂ්ක මල්ලි මෙහෙම ඉන්න දැක්කොත් එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ මොකටද? ධනුෂ්කාවේ මාව හම්බ වෙන්නනේ. අනිත් එක අපි ලෑස්තිලා ඉන්න ගමනක් යන්නනේ නේද? මැඩම් මං කියන්නේ අහන්නකෝ. මම මැඩම්ලා තනංග ඉගෙන ගන්න නැහැ තමයි. මං ඒ වුණාට මැඩම්ලාට වඩා වයසයිනේ. අනේ මං කියන්නේ අහලා මල්ලි වෙනද වගේ කාමරයකට දාගන්නකෝ. කාමරේට යන්න. හරි. මම ওই කාමරේට ගිහිල්ලා ඔයා ගෙන්දේ නිදා ගන්න. මේගොල්ලෝ ගියන් පස්සේ ඔයාවිත් මම හැරවන්නේ. Surprise!
සප්‍රයිස් කියලා කිව්වට ඉතින් මං දන්නවා ලේනවා කියලා. කොහොමද දන්නේ අපි කාටවත් කිව්වේ නැහැනේ. ගොඩක් අය ඉතින් හොරෙන් කරන දේවල් කාටවත් කලින් මට අහුවෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එයාලා සතුටු වෙන්නේ අපි දන්නේ නැහැ කියලා හිතුනහමනේ. ඉතින් මමත් ඉන්නවා දන්නේ නැහැ වගේ. හැබැයි වෙලාව ආවහම සාක්ෂිත් එක්ක මං එලිපිට ඒව කියනවා. මොනවද මේ මිලා කියන්නේ? මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හරි යන්ත ඇතුළට. පුංචා මේ කවුරු හරි දැන් මේ ආවද? නෑ සර්. කවුරුත් නෑ සර්. මැඩම් දැන් කොහෙද යනවා කිව්වද? ආව්. කොහෙද පාටියක් ගන්න කිව්වද සර්? කිව්වා කියන්නේ මේ කෝල් කරනකොට මට ඇහුණා. මට තාම කිව්වේ නෑ සර්. මිලා ලංකාවට ආවට පස්සේ තවත් ලස්සන වෙලා. මම ලස්සන වෙන්නේ නැද්දානේ? තමන්ගේ රට, තමන්ගේ ගම, තමන් ආදරය කරන කෙනා ළඟ ඉන්නකොට ගියාම ලස්සන වෙන්නේ ගන්නද යද්ද? ඒක නම් ඇත්ත. තමන්ගේ රට, තමන්ගේ ගම, තමන් ආදරය කරන කෙනා ළඟ හිටියාම ඉතින් ඇතුළාන්තය විතරක් නෙමෙයි, බාහිරිනුත් අපි ලස්සන වෙනවා. ප්‍රශාන් කොච්චර ලකීද නේද? බලන්නකෝ. තමන් ගැන තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔය විදිහට හිතනවා කියන්නේ. මේ බොයි මාර ලකී. කවුද අශාන් ගැන කිව්වේ? මම එයා ගැන කතා කරේ නෑනේ. එයා මොකද ලකී වෙන්නේ? හරි. එක පැත්තකින් තියන්නකෝ. දැන් කියන්නේ ඔයාලා කවුද නකන් ඉන්නවද කියලා? ඇයි අපි ඉක්මනට එලව ගන්නද ඕනේ? බිමිලා මේ මාසයක් විතර ඉඳලා යන්න හරි. ඇතරම මේ අපිට ඉන්දියාව වගේම මෙහෙ ඔයාලා ඉන්නවනේ. මාසයක්. කාලය ගොඩක් දේවල් වෙනස් කරනවා කියලා තේරුම් ගන්න ඔයාලට මාසයකින් පුළුවන් වෙයි. මොනවද මේ මිලා කියන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. අනේ මන්ද මටත් ඇත්තටම මුකුත් තේරෙන්නේ නැහැ. කාට හරි ඉන්ට ගත්ත ගැහුවේ. මම මුකට දැන හින් ගහන්නේ. අනිත් එක මම එහෙම හින් ගාන කෙනෙක් නෙමෙයිනේ. කියන්න දෙයක් තියනවා නම් මම කෙලින් කියනවා. මාසයක්ම තියෙනවනේ. හැමදේම හරියට තේරුම් ගන්න පුළුවන් වෙයි. මම බොන්න මොන හරි හදන් ඉන්න. මොකද ඔය දෙන්න සර්ප්‍රයිස් වෙලා වගේ. දෙහිසියක බලය සමගින් වාජන දෙගුණයක් සෝදන විම්බාර්. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. වැඩිම රෙදි සේදුමකට අඩුම වියදම කිලෝ එක රුපියල් 330යි. මම ඔය පාටි දානකොටම කිව්වා. නැන්දා යනගී දැනගත්තොත් නම් මාත් මෙහි ඉඳලා ඉවරයි කියලා. මේකනේ නයෝමියාගේ සීන් එක. ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳි සොයමි සෑම වීලේ සිතුදී පැතුදී. මේ සුකු ඔයා මේ කියන්නේ මොනවද? දැන් ඔය සිතපු දේවල් වලනුයි පතපු දේවල් වලනුයි ඔයාට නොලබුනේ මොනවද? මේකනේ නදී තරංග. මේක මනෝවිද්‍යාත්මක කාරණයක්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තිනවා යාගේ බාප්පගේ පුතෙකුට සෑම කොල්ලෙකුටම චූටි කාලේ කාන්තාවකගේ රූපයක් හැඩයක් හිතේ මැවෙනවලු. ඉතින් මගේ චූටි කාලේ හිතේ මැවිච්ච එකම රූපේ තමයි නයෝමියක්. මං ඊත් එක්ක ඉසර කෝම්පිට්ටු හැදුවා. අල්ලන සෙල්ලම් කරා. ඉතින් මං තරුණයෙක් වෙනකොට
ඒ මගේ හිතේ මෙවිච්ච රූපිට මං ආදරය කරන්න පටන් ගත්තා. අනේ මේ සුකු තමසු ඕනට වැඩි. ඉහෙන් දෙන්නේ කපුලුවට. නයිමියකි මේක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්. සෑම කොල්ලෙකුටම අයිතිවාසිකමක් තියෙනවා ප්‍රජාතාන්ත්‍රික අයිතියක්. මොකද්ද? දැන් පුංචි ඒවට කෑම හැම ගෙනල්ලා දෙන්නේ මේ රවින්ලා ගෙදර ඉන්නේ. කෑම එකස දැන් ගෙනල්ලා දීලා පැයක් විතර ඇති. මොන වුණත් රාධිකා ළමෙක් හම්බ වෙන ඉන්න අම්ම කෙනෙක් නේ. අන්න ඉතින් ඔය ඔයගොල්ලෝ තමයි මේ දරුවව නරක් කරන්නේ. ඌට මේක ඇහෙන්නේ නැති වෙන්න අතීත ප්‍රතවාදතර මම කියන්නේ. ධනුෂ්ගේ කොයි දහින්සේ කියන්නේ? ඌක එක මයිලකවත් අහිංසකම ගෑවිලා තිනවද? ඌක කපටි. පත්තුල් හතරෙන් ඉතින් ඉරියාගු ඉදිකරවරෙන් 20 කිලි දුම්බකේ තමයි දිස්ටි මෙමා දෙන මල් පහන් දොල්ල පිළිකන යාළුවේ වරේ.